අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය වැස්ස වැඩි වෙයි ජලාශ රසක වාන්දරුට විවෘත කරයි ගංගාවල ජල මට්ටමත් ඉහළට පහද්දීම් රසක් ජලයෙන් යට වෙයි නායම් අනතුරු ඇඟවීම් තව දුරටත් වලපනේ මහා ජල කඳ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 කිරුළ ෂාඩේ ග්‍රීන්වුඩ් කොවිඩ් මර්ධන එන්න දෙකම ලබා නොගත් අයට පොදු ස්ථාන වලට ඇතුළු වීම තහනම් කිරීමට නීතිපති අනුමැතිය මාස 6කට පසු සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති යළි ආරම්භෙයි විනාඩියක්වත් මුඛාවරණ ඉවත් කරන්න එපා තත්ත්වය අවධානම් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි චීනෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් කාබනික පොහොර රැගත් හිපෝ ස්පිරිට් නෞකාව බේරුවල මුහුදු සීමාවේ ගොවීන්ට දියර පොහොර බෙදා දීමත් ඇරඹෙයි සිරිල් ගාමිණී පියතුමන් මේ මොහොතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැහැ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි පසුගිය කාලේ පුරාම නඩු 45ක් ඉල්ලාස් කරගෙන සමගි ජන බලවේගයේ අල්ලස් කොමිසමට පොළොන්නරුවේ අලි සූරතල් බෙන්ගාල බොක්කේ ඇති වූ අන්තර් අභිසාරි කලාපෙන් තමිල්නාඩුවට දැඩි බලපෑම් දේශීය පුවත් වෙතයි ප්‍රථමයේ අවධානය පහළ වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හෙට දිනේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැඩි වර්ෂාපතනයේ හේතුවෙන් ජලාශය රසක වාන්දරට විවෘත කර තිබෙනවා. ප්‍රධාන ගංගාවල ජල මට්ටමද ඉහළ යමින් පවතින අතර පහත් වීම් රසක්ද මේ වන විටත් ජලයෙන් යට වී ඇති බවට වාර්තා වනවා. රාජංගන ජලාශයේ වාන්දරට 8ක් මේ වන විට විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රන්දිනිකල හා රන්ටබේ ජලාශවල වාන්දුරටත අධික වර්ෂාපතනය හේතුවෙන් ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව වාර ඉංජිනේරුවන් පවසනවා. කැනියොන් ජලාශයේ වාන්දුරට තුනක් අඟල් 6 බැකින් විවෘත කර තිබෙනවා. මෙතර වර්ෂාපතනයත් සමග වලපනේ පදිය පැලැල්ල මාර්ගයේ මුංවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ජල පහරක් ගලා එන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. එම අවස්ථාවේදී ඉතා අනුවණ ලෙස ක්‍රියා කළ වැඩිහිටියෙකුද දක්නට ලැබුණා. දිවයින ආසන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල තියෙනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක්. මේ තත්ත්වය හෙට දිනේ වෙනකොට අඩුපින්න කලාපයක් බවට පරිවර්තනය වෙමින් වයඹ දිශාවට ගමන් කරන බව තමයි අපිට පෙන්눔 කරන්නේ. වැසි තත්ත්වයත් සමග ගින්ගඟේ බද්දේගම ජලමාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ මීටර 3.9ක් දක්වා ඉහළ ගොස් තිබුණා. පොතල ගොනපුර ප්‍රදේශයේ නිවාස 20කට ජල කැල්මෙන් මෙලස හානි සිදු වී තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. දිවයිනේ ගංගා ද්‍රෝණී ගණනාවක ජල මට්ටම සැලකියුත ලෙස ඉහළ ගොස් තිබෙනවා මේවන විට. අත්තනගලුවය, කැලණි ගඟ, කළු, ගින්, නිල්ලලාස් කියන ගංගාවන් සහ බෙන්තර ගඟ කියන ගංගාව සැලකියුත මට්ටමින් ජල ගලණය ඉහළ ගොස් තිබෙනවා. ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල පදිංචි මහ ජනතාව අද සහ හෙට දින දැඩි අවධානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායම් අඩතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ. ඇලමාරගේ ගංගා දෙපස සහ කුඩා දිය පහර ඒ දෙපස ජීවත් වන ජනතාව අවියසනවත් බව සිටිය යුතුයි. මොකද
වැඩිවෙන වර්ෂාපතනයත් එක්ක පස් කණ්ඩි කඩායම් සහ තම නිවාසාවට පවතින නිර්මිත කණ්ඩි කඩායම් හැකියාව දැල්ලිස පවතිනවා. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා. කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීමට නීති පිටිවරයාගෙන් අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ. මේ අතර දිවයිනේ සියලු පාසල්වල 10 සිට 13 ශ්‍රේණී අද ආරම්භ වුණා. පවතින කොවිඩ් වසංගතයේ හමුවේ වසා දමා තිබූ පාසල්වල 10 සිට 13 වන ශ්‍රේණි දක්වා වූ පන්ති අද ආරම්භ වුණා. ඒ මාස 6කට පමණ පසුයි. අද දිනේදී පාසල් ළමුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. අකණ්ඩව 3 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 600 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. මේ රෝගීන් මේ ආකාරයෙන් දිගටම වාර්තා වීම ඒ තරම් හොඳ ලකුණක් නෙවෙයි. මේ උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුවවැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලු දෙනාගෙනුත් ඉල්ලා සිටිනවා. ඡායාරූපය ගැනීම සඳහා මුව ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. විනාඩි කීපයකට වුණත් ඒක ඉවත් කිරීමට ඉඩ අමාත්‍ය දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා යට් එකත් එක්ක ඒක නැත්නම් පොදු ස්ථානවලට යන එක හනන් කරන දේ. බන්දනාගාර සිරකරුවන්ට සතියකට දින දෙකක් අමුත්තන් බැලීමට අවසර ලබා දී තිබෙනවා. මේ අතර ඉල්ලීම් 8ක් මුල් කරගෙනමින් හෙට පෙරවරු 7 සිට පැය 24ක කාලයක් වෘත්ති ක්‍රියාමාණකයක නිරත වීමට සෞඛ්‍ය වෘත්ති සමිතිය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය අධි සේවාවන් පවත්වාගෙන යන සැලසුම් කරලා තියෙනවා. හෙද සේවාව සහ පරිපූර්ණ අතුරු වෛද්‍ය සේවාවන් විදිහට අපි ඒ වගේම කොවිඩ් රෝහල් වල සේවය අත්සන් නොකර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න කටයුතු කරනවා. අද දිනේ මේවන විට නව කොවිඩ් ආසාදිතින් 512 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් චවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් අද සිට විදේශීය සංචාරකීන්ට සිය දේශ සීමා විවෘත කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය වසර එකහමාරක ප්‍රවේශ තහනම අවසන් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිය දේශ සීමා විදේශීය සංචාරකින්ට අද විවෘත කෙරුණා. මේ අනුව පූර්ණෙන්නත්කරණය කරන ලද සියලුම විදේශ සංචාරකින්ට ඇමරිකාවට ඇතුළත් වීමට අද සිට අවස්ථාව හිමි වෙනවා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස 2020 වසරේ සිට මේ දක්වා එක්සත් ජනපදයේ සිය දේශ සීමා වසා දමා තිබුණා. මේ අතර ජපානය කොවිඩ් ව්‍යාප්තිය මැද්දේ ව්‍යාපාරිකින් සහ විදේශීය සිසුන් සඳහා දේශ සීමා අද විවෘත කළා. මේ අනුව පූර්ණෙන්නත්කරණයට ලක් වූවන් සඳහා මෙසේ දේශ සීමා ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. ව්‍යාපාරිකයින්ට විදේශීය සිසුන්ට සහ අනෙකුත් වීසා බලපත්‍රලාභීන් සඳහා රට තුළට ප්‍රවිෂ්ට වීමට අවසර හිමි වුවත් කොවිඩ් සීමාවන් යටතේ සංචාරකයින්ට තවමත් සීමාවන් පනවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. චීනෙන් කාබනික පොහොර රැගෙන ආ සමාගම මෙරට ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් එවා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමා වෙත නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති බවයි ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ. මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපීමට කොන්ත්‍රාත්තුව හිමි කරගත් චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් එවා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් අප ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන ලිඛිත දැනුම් දීමක් නිල වශයෙන් මෙතෙක්
තමාවෙත ලැබී නොමැති බවයි මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර තොගේ රැගත් හිපෝස්පිරිට් නෞකාව කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වනවා කෙසේ වෙතත් මෙම පොහොර නැව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබියදී මෙලෙස සැරිසරන්නේ ඇයිදයි තවමත් ඇත්තේ ප්‍රශ්නාර්ථයක් මෙවර මහකන්නේ සඳහා අවශ්‍ය දියර පොහොර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් අතර බෙදා දීම අද ආරම්භ කෙරුණා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවින්ට බෙදා දීම සඳහා දියර පොහොර මායතුන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ලබා දී තිබෙනවා මේ අතර කාබනික පොහොර යොදා ගනිමින් වීවකා කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද කැකිරාව මඩාටුගම දී පැවැත්වුණා අපේ අනුකම්පිත සභාපතිතුමන් ඒ වගේම පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරනවා පාසල් ආරම්භයේදී අපි දන්නවා විශේෂයෙන්ම ළමයින්ගේ සමාජ දුරස්ථ බව වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වෙනුවෙන් යම් යම් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යයි ඒ ප්‍රතිපාදන කිසිවක් ආණ්ඩුව ලබා දීලා නැහැ කොරෝනා රෝගීන් ළමයින් තුලත් වාර්තා වෙලා තියෙනවා ගුරුවරු තුලත් වාර්තා වෙන නිසා ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කරලා පාසල් පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව කොරෝනා ව්‍යාප්තිය පාලනය වීම පිළිබඳව යම් වැඩපිළිවෙළක් තියෙනවා ළමගේ ප්‍රවාහනයේදී මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු විය යුතුයි මේ අතර විද්‍යාපීඨ 19 ක ආචාර්ය සංගම් සහ දෙමාපියන් අදපස්වරුවේ බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේදී විරෝධතාවයක නිරත වුණා. ඒ අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරන ලෙස ඉදමි. මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ පොලිස් දෙපාර්තමේන්තුව. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස තමන් පත් කිරීම පිළිබඳව විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමයේ කරන චෝදනාවලට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද මෙලෙස පිළිතුරු ලබා දුන්නා ඇත්තෙන් මම ශිෂ්‍ය සංගමයට යන්න කැමති මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි මම කාටවත් වැඩ කරන පුද්ගලයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා පන්න ගහන වෙලාවේදී රැකවරණ දුන්නේ අභයාරාමයේ ඒකට හොඳම සාක්ෂිය තමයි ඒ වෙලාවේ ඉගෙනගත්ත දිලාන් පෙරේරා ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ ආයතන පන්න ගහන වෙලාවේ රැකවරණ ගත්තේ අභයාරාමෙන් ඒ කාලේ මාවත් හංගනක මම ජේ.වී.පී. කාරෙක්ක කියලා වර්තමාන ශික්ෂකව දන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් කෑ ගහලා කෑ ගහන්න ඉතරයි පුළුවන්. සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ මොහොතේ අතනඟුවට ගැනීමේ සූදානමක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මාර්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. විජිත් මලල්ගොඩ එල්.ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පත්මන් සූරසේනන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම අද සලකා බැලුණා. මේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ ප්‍රතිචාරයක් ලබා දෙමින් සඳහන් කළේ මෙම අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි. විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ. මෙහිදී සිරිල් ගාමිණී පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රියන්සි අරසකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ සුදුසු වේලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට තම සේවාදායකයා සූදානම් බවයි. මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම් කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසයි. අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අප්‍රේල් මාස 4 වනදා කැඳවීමට නියම කළා. මේ අතර සිරිල් ගාමිණී පියතුමන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම අධිකරණයේදී සලකා බැලන අවස්ථාවේදී පියතුමන්ලා ඇතුළු තවත් පිරිසක් අද අලුත්කඩේ උපරිම අධිකරණයේ ඉදිරිපිට ප්‍රදේශයේ විරෝධතාවයක නිරත වුණා. ඒ සිරිල් ගාමිණී පියතුමන්ට සහාය දක්වමින්
දවස අපි දකිනවා ආරක්ෂාව තහවුරු කරන්නට කියලා හඬ නගලා කියන පියතුමාව දඩයම් කරන්නට සූදානම් වන ආකාරයක්. ඉතින් ඒක නිසා කරුණා කරලා මේ රජයට අපි කියනවා ගරු පියතුමන්ලාබ ගරු සංඝයා වහන්සේලාබ දඩයම් කිරීමේ අයට අභූත චෝදනා නගන එක නවත්තන්නට ඕනේ. සිරිල් ගාමිණී පියතුමාව මේ වෙනකොට ඉතාමත්ම අවාසනාවන්ත ලෙස අයුක්ති සහගත ලෙස දඩයම් කිරීමට ගන්න නීච උත්සාහය මේ ආණ්ඩුවේ අපි පැහැදිලිව මහා සංඝරත්නය හැටියට පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා. තිරිල්ගාමිණී පියතුමා කර ප්‍රකාශය නිසා බුද්ධි ප්‍රධානියස්ට සුරේසලිස් මහත්තයට මරණ තර්ජනයක් ලුබයයිලු ජීවත් වෙන. දෙයහඳුනේ මේ රටේ බුද්ධි අංශයට මෙච්චර බය නම් අපි ජීවත් වෙන්නේ කොහොමද? තුවාලේ තියන අයට තමයි රිදෙන්නේ. ඒ රිදෙනකොට තමයි යුක්ති ඉල්ලන මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ. චෝදනාව කරන කෙනාව චූදිතය කරන්න එපා. වින්දිතයව චූදිතයව කරන්න එපා කියන ඉල්ලීම කරන්න තමයි අපි මෙතනට එකතු වුණේ. ශ්‍රී ලංකාවේ යුවතියන්ට ජාත්‍යන්තරයේ ජය ගැනීමට වේදිකාව සකසා දුන් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගය ඊයේ සාර්ථකව නිමාවටපත් වුණා. මෙවර සියත මිස් වර්ල්ඩ් කිරුළ දිනා ගැනීමට සමත් උනේ ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරිණියයි. ශ්‍රී ලංකාවේ යුවතියන්ට ජාත්‍යන්තරයේ ජය ගැනීම සඳහා මහඟු අවස්ථාවක් ලබා දුන් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලිය මෙවරත් අභියෝග රැසක් හමුවේ පවත්වන්නට සංවිධායකින් වන මොඩල් ෂොප් තීරණය කළා. ප්‍රවීණ නිලි සංගීතා වේරත්න, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර සහ ශිරින් කුමාරතුංග මහත්මියගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මොඩල් ෂොප් මෙවරත් සියත සමග අත්වැල් බැඳ ගනිමින් සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා සංවිධානය කරනු ලැබුවේ 8 වන වරටයි. පසුගිය වසර 7 පුරාම අති උත්කර්ෂවත් ආකාරයට සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගාවලිය පවත්වන්නට සංවිධායකින් සහ සියත අනුග්‍රාහකින් සමග එක්ව කටයුතු කළත් පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග මෙවර තරගාවලිය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සීමා සහිතව පවත්වන්නට කටයුතු කළා. ශ්‍රී ලාංකික රුවැත්තියන්ට සිය දක්ෂතා අනුව රට මෙන්ම ජාත්‍යන්තරයේ ජය ගැනීමට මහඟු තෝතැන්නක් වූ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 කිරුළු පැලඳීමේ මහෝත්සවය ඊයේ දින සංවිධානය කර තිබුණා ඒ කොළඹ හිල්ටන් හෝටලේදී. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපති ප්‍රශාන්ත කාර්යපරම මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පසුගිය මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා තරගවලදී ජයග්‍රහණය ලැබූ ජයග්‍රහිකාවන් ඇතුළු නළු නිලියන් අනුග්‍රහක බවතුන් සම්භවනීය අමුත්තන් ඇතුළු සීමා සහිත පිරිසක් මෙවර කිරුළු පැලඳීමේ උත්සවයට එක්ව සිටියා. මෙවර සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වන්නට වාසනාව උදා කරගත්තේ ෂාඩේ ග්‍රීන්වුඩ් තරගකාරියයි. ජයග්‍රාහිකාවට හිමි කිරුළ පැලඳවීම 2019 වසරේ සියත මිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රහණය හිමි කරගත් දෙව්මි තත්සරණී විසින් සිදු කළා. මල්කලම ප්‍රධානය කිරීම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතා විසින් සිදු කරනු ලැබුවා. සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2021 තරගයේ කිරුළු පැලඳී ෂාඩේ ග්‍රීන්වුඩ් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගයේ මිස් චැලෙන්ජ් මිනි පැජන්ට් ඉදිරිපත් කිරීමට සූදානම් වන ගීතය එම මොහොතේදී වේදිකාවේ ඉදිරිපත් කිරීම සුවිශේෂී අවස්ථාවක් වුණා. This is a man's world now, but it wouldn't mean nothing, nothing. A woman or a girl wouldn't be nothing without a woman or a girl. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ තුර ජයග්‍රහණ රැසක් අවසි මොහොතක එම ජාත්‍යන්තර තරගාවලි ජයග්‍රහණය කරමින් ලෝක කිරුළ මව්බිමට දිනා දීමට ෂාඩේ ග්‍රීන්වුඩ් ඔබට සියත අපගේ උණුසුම් සුබපැතුම්.
විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද පාර්ලිමේන්තු සැසිවාරයේ පැවැත්ුණා. ඒදී පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්න 50ක් සඳහා පිළිතුරු ලබා දීම සිදු වුණා. යුග දානවී ගිවිසුම පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. The honorable minister answered the 272 question. කැබිනට් මණ්ඩලයේ සභාව කීරවක් මේ කැබිනට් එකට ඉදිරිපත් කෙරුවේ නැහැ කියලා. ඒ ගිවිසුම අමාත්‍යවරයා එදා ප්‍රකාශ කළා සභාවට ඉදිරිපත් කරනවා කියලා. මේක මේ සරල ගිවිසුමක් නෙමෙයි. මේ රට විනාශ වෙන ගිවිසුමක්. එතුමා කතානායක නේ. එතුමාට අමතකලා එතුමා සභානායක. හැමදේම ඔබලාට වෙන. ඔව්. කියන්න. කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්තුමා උදාල අමාත්‍යාංශයෙන් තොරතුරු දැනගැනීමේ පනතයට මේ ගිවිසුම ඉල්ලුවා. දෙන්න බෑ කියලා තියෙනවා. අපි සභාවට පිළිතුරු දෙන්නේ ගලයන්ට නෙමෙයි ඉසර හිටපු කැබිනට් ඇමතිතුමා නම් සිංහෙක් වගේ නැගිටලා අපේ අධ්‍යාපනයේ ප්‍රශ්නවලට උත්තර දුන්නා කනගාටුව බොරුළුගොඩ සිංහයාගේ පුතා සිංහ පැටියෙක් විදියටවත් මේකේ හැසිරෙන්නේ නැති එක පූස් පැටියෙක් වගේ වගකීමෙන් තමන්ගේ වචන ප්‍රකාශ කරන්න වාදයක් ඕන නම් වාදයට එන්න ඔයලගේ ගුරුන්නාන්සලත් එක්කත් අපි වාද කරමු උපකාරක පන්ති පවත්තන ගුරුරුන්ගේ ලියමක් තිබෙන හතරෙන් එකක්වත් පවත්තන්න ඉඩ දෙන්න කියන්නේ ඉහළ පන්තිවල සිසුන් සඳහා යම් ප්‍රතිශතයක් ඔබතුමා කිව්වා වගේ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය දීමට බොහෝ දුරට ඉඩ තිනවා ඊළඟ සතිය දෙක තුලදී සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව පෑලියුගොඩ සිට මීගමු කලපුව දක්වා ඇති මුහුදුබඩ තීරයේ තියෙන ඉඩම් ආගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන එය සංරක්ෂණය කරන්න කටයුතු කරනවා කියලා. ඔය ගැසට් එක අනුව මගේ ගෙදරත් ඒ නාගරික සංවර්ධන අධිකාරියට යනවා. කිසිම අවස්ථාවක අපේ අරමුණක් නැහැ මේ පවරා ගන්නා ඉඩම් වෙනත් සමාගමකට ලබා දෙන්න හෝ සංවර්ධන කටයුතු වලට පාවිච්චි කරන්න දැනට ජීවත් වෙන ජනවාස කිසිවක ඉන්න ජනතාව එතන ඉවත් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. මේ ගාපු ගැසට් එක අපි ඉල්ලා අයින් කරගෙන වනේ ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රමාණය විතරක් ගැසට් ගාලා කරන්න කියලා ඉතාමත් කරුණාවෙන් මම ඉල්ලන මගේ පවුලේ ජීවත් වෙන සියලුම ඉඩම් ටික යනවා මේකෙන් පරිභෝගිකයන් සතසෙට ගියාම සීනි ගන්න කියලා තව බාන්න පහක් මිලදි ගන්නලු මම ඇමතිතුමාගෙන් අහනවා ඇයි කියලා නෑ කිව්වහමත් ආයිත් අහනවා දැන් මොකක් හරි ඔළු අමාරුවක් තියෙනවනේ මට පුළුවන් දෙයකට බේත් කරන්න දැක්ක සමහර අවස්ථාවේදී පන්දු යවන්න හොඳයි නමුත් පිටිකරුවන්ට පන්දු යවීම සඳහා යොදවා ගැනීමදී තිබුණ දුර්වලතා ඔතුමා මීට මාස 6කට කලින් මට කිව්වේ පුළුවන් නම් සෙකන්ඩ් රවුන්ඩ් සිලෙක්ට් වෙලා පෙන්වන්න කියලා අපිට එළියේ ඉඳන් කටෙන් බෝල ගහන්න පුළුවන් බෑ පිටතනියට ගියාම ගතියුතු තීන්දුව තීරණ ගන්න ඒ වෙලාව බලලා ලියුමක් තියෙනවා ශරීර ආරක්ෂාවට ලක් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියලා මොකක් හරි තර්ජනයක් තියෙනවා ආරක්ෂාවට බුද්ධි තොරතුරක් හරි කවුරු හරි බෝම්බයක් ගේනවා පිස්තෝලයක් ගේනවා මොනවා හරි කියලා තොරතුරක් තියෙනවා හංගගෙන මේක විතරක් කරලා හරියන්නේ නැහැ ආරක්ෂාව සඳහා කතානායකතුමා ගැන තියෙන තීරණයක් මම කතානායකතුමාගේ අවධානයට අදම්පත් කරනවා පොලටර්වේ වැව් ජලයෙන් පිරී යාමත් සමග වන අලින්සිය නිදහස රිසිසේ විඳින අයුරු පොලනරුව අප වාර්තාකරු උපුල් ශාන්තගේ කැමරා කාචයේ සටහන් වී තිබුණා එහිදී වන අලි දෙදෙනෙකු ගැටුමක් ඇති කරගන්නා අයුරුද දක්නට ලැබුණා මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග මෙදිරිගිරිය නව මහවිලි ඩී කලාපයේ ඉදි වූ වැව්වල ජලයේ පිරියාම නිසා සෝමවතිය සහ කවුඩුල්ල ජාතික වන උද්‍යානවල සැරිසරන වනාලින් කුඩා වැව්වල ජලතලයට වී සීල් නිදහස රිසිසේ භුක්ති විඳින සුන්දර දසුන් පෙළක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා වනාලි දෙදෙනෙකු ගැටුමක් ඇති කරගන්නා ආකාරයද දක්නට ලැබුණා. යලිත් හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.